සදාවක් පින්වතුනි දැන් ඔබ ටිකෙන් ටික ජීවිතයට උමනා කරන මූලික දේවල් ටිකෙන් ටික ඔබ ලබා ගන්නවා ඒ තමයි සිහිය දියුණු කරන ආකාරය වීර්ය දියුණු කරන ආකාරය නුවණ දියුණු කරන ආකාරය දැන් ඔබේ ජීවිතයට ලබා ගන්නවා මේ ලබා ගන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් එහෙමනම් දැන් මා ඔබට කියා දෙන්නේ මා සොයාගත්තු දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තු දෙයක්. ඒකෝර දැන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඉඳගෙනයි ඔබට කියා දෙන්නේ. එහෙමනම් මේ ධර්මයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවන්නේ බුදුරජාණන් වහන්සේටයි. දැන් ජීවිතය අවබෝධ කරගන්න අපි පාවිච්චි කරන්නේ වචන. දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිදිනව ඔබ වහන්සේ මේ ලස්සනට ධර්මයේ දේශනා කරනවා මේ ධර්මය ඔබ වහන්සේ මේ ධර්මයේ ඔබ වහන්සේ තුල ඇති වෙච්ච ඒවාද එහෙම නැත්නම් ඔබ වහන්සේ කාගෙන්වත් අහලාද මේ කියන්නේ කියලා. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප්‍රකාශ කළා පින්වත මේ ලෝකේ සුභාසිත වූ යමක් ඇද්ද? ඒ සියල්ලම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. අප කරන්නේ ඒවා උපුටා දක්වලා කතාබස් කරන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න උපමාවක් කිව්වා මේ තියෙනවා ධාන්‍ය ගොඩක්. මේ ධාන්‍ය ගොඩින් පුළුවන් ඕන කෙනෙකුට ධාන්‍ය ඕන ප්‍රමාණයකට අරන් යන්න. ඉතින් එක එක්කෙනා තම තමන්ගේ ගිනින භාජනවල ප්‍රමාණයට ඒ ධාන්‍ය අරගෙන යනවා. ඒ වගේ තමයි එක එක්කෙනාගේ දක්ෂතාවය මත හැකියාව මත තම තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ විලාවිදී දැන් මේ ඉගෙන ගනිති ධර්මයේ ඔබේ දක්ෂතාවය මත ඔබේ හැකියාව මත තමයි ඔබ මේ ධර්මයේ අල්ලගන්නේ. ඊළඟට මේ ධර්මයේ අදාපිය ඔබට උගන්වන්නේ සමහර විට ඔබ අකමැති එකක්. මේකට කියන්නේ අසුභ භාවනාව කියලා. ඔබ අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. ඔබ මේ ගැන පොඩ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනා කරන්න ඉස්සර වෙලා අසුභ භාවනා ගැන තියෙන ආකල්ප ටිකක් තියෙනවා මේ රටේ. ඒව තමයි මේ අසුභ භාවනාව කළ යුතු නෑ. ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුභ භාවනා ගිහි අයට අදාළ නෑ. ඒකෙන් ගිහි ජීවිතේ කඩාකප්පල් වෙනවා කියලා කියනවා. මේක සත්‍යයක් නම් ඔබ චුට්ටක් හිතලා බලන්න. වෛද්‍යවරු හෙදෙහෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගන්නවද? කොයිතරම් අසුබ දර්ශන දකින්න ලැබෙනවද? ඊළඟට කොයිතරම් මිනිසුන්ගේ අතපය කපලා ජීවමාන මිනිසුන්ගේ කොයිතරම් අසුබ කොටස් දකින්නවද? ඊළඟට මිනි කපන මිනිසුන් කොච්චර මේව දකින්නවද? එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩා කපල වේ එකයි. එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති කාමයේ උන්මාදයට පත්වෙච්ච උදවිය අසුභ කියන වචනෙට තරහයි. ඒකට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දේශ කරනවා. ධම්ම දේශී පරාභව කියන ධර්මයට දේශ කරන කෙනා තමයි පිරිහෙන්නේ. කවදාවත් ධර්මයේ කැමති කෙනා පිරිහෙන්නේ නැහැ. ධම්ම කාමෝ බවං ඕවි. ධර්මයේ කැමති කෙනා පිරිහෙන්නේ නැහැ. ඉතින් මේ නිසා අසුභ භාවනාවේදී එක එක නැතිකේ වාක්‍යය ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ඔබ මේ ජීවිතය ගැන ඇත්ත බකින්ට ඇත්ත අවබෝධ කරගන්න සූදානම්ද කියන එකයි. හැබැයි මේකෙදි පොඩ්ඩක් ඔබට මේ භාවනාවට ප්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳව යම් කිසි දැනුමක් ලබා ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගමු කොණ්ඩේ. දැන් අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් කියන්නේ මේ විදිහටම බැලීම. දැන් කොණ්ඩේ දිග කෙනෙක් ඉන්නවා මෙයා මේ කොණ්ඩේට ආදරේ. මෙයා මොකද කරන්නේ මේ කොණ්ඩේ අතට අරගෙන කොණ්ඩේ අත ගන්නවා. කොණ්ඩේ පීරන එකට ඒ කිස් ගහ ගැලවිලා આવත් ඒ කිස් ගහ ගලවලා එයා ආරන් තියෙනවා. අපි ගමු නියපොතු. නියපොතුට කෙනෙක් කැමති. නියපොතු යවන්නේ ඇරලා ලස්සනට නියපොත කපනවා හැඩයට. නියපොතට පාට ගන්නවා. ගාලේ සතුටක් ලබනවා. අපි ගමු දත්. දත් නිරන්තරයෙන්ම මැදලා මැදලා දත් පිරිසිදු කළා. එයා කණ්ණාඩි ළඟට ගිහින් hina වෙලා දග්ගියා බල සතුටු වෙලා සතුටක් ලබනවා. අපි ගම හැම යා හැමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. ඉතින් ඒ බඳු ජීවිතයක් ජීවන කෙනෙකුට මේක කුණප කොටස් බලනවා කියනවා මේක අමුතු එකක් තමයි.
නමුත් අපිට වැදගත් වෙන එක නෙමේ බුදුරජාණන් වහන්සේ අපට මොකක් ඇයි මක්නිසාද මේක වදාලේ කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වදාලේ අපි පැටලිච්ච තැනක් මේක. අපිට හැමදේම ලස්සන කොණ්ඩයක් තියාගන්න පුළුවන් නම් අපට හැමදේම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම් අපට හැමදේම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතේ පවත්වන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් පින්වතුනි අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට අපිට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපට ජීවිතය තුළ ලබාගෙන තිබෙන්නට ඕන. මේ නිසා අසුභ භාවනාවේදී යන්නේ ඒක උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නියම විදිහට අසුභ භාවනා වැඩුණා නම් කුකුල් පියාට පිච්චුවා වගේ කියලා. දැන් කුකුල් පියාට කරගෙන ඉටිපන්දමට ඇල්ලුවොත් කුකුල් පියාට ඒ කුකුල් පියාට මොකද වෙන්නේ? ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා. ඊට පස්සේ කුකුල් පියාට දිගාරින්න බෑ පරණ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළ අසුභ භාවනාව නියම විදිහට වැඩුණොත් එයා සම්පූර්ණයෙන්ම නිෂ්කාමී හිතක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් එයා කුද උපේක්ෂාවක් දිනු කරගන්නවා. සමාධියක් වඩන්න සමාධියක් දිනු කරන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එකක්. මේ නිසා අසුභ භාවනාවේදී ඔබ ඒකන හොඳ කල්පනාවක සිටින්න ඕනේ. ඒක අවශ්‍ය දෙයක් කියලා. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දී ඔබට අප්‍රියාවක් ඇති වුණොත් ඇත්තෙන්ම ඔබ අසුභේ වඩලා නැහැ. ඔබ වඩලා තියෙන සුභ සංඥාවක්මයි. මේ නිසා අසුභේදී ඒව නෙමෙයි ඔබට කරන්නට තිබෙන්නේ. අසුභ භාවනාව කියන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් සුපමාවක් පෙන්නවා. ඔන්න දහන්නේ තියෙන මල්ලක් තියෙනවා. එක එක දහන වර්ග ගොඩ ගහපු මල්ලක් තියෙනවා. දෙපැත්තේ කට තියෙනවා. ඉතින් මේ මල්ල අරගෙන ස්පේන් එකකින් මොකද කරන්නේ? මේ ධාන්‍ය මල්ල ලිනනවා. ලේලා මේ ධාන්‍ය ටික ඔක්කොම හලලා ගොඩ ගන්නවා. මේව හාල්, මේව කඩල, මේව මෑ, මේව මුං ඇට, මේව කවුපි ආදී වශයෙන් ගොඩ ගන්නවා. මෙන්න මේ විදිහට යටිපතුලෙන් උඩ, කෙස්රුදෙන් යට, හමකින් ආවරණය වෙච්ච මේක ආකාරයේ කුණප කොටස් පිරිච්ච මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහලා වෙන් කර කර බලනවා වගේ අන නොනැති කෙනා බලන්න පටන් ගන්නවා. බලන්නේ කොහොමද? යා නිශ්ශබ්දව සාන්ත තැනකට වෙලා යා හිතනවා මේ කයේ තිබෙනවා කෙස් කුණප කොටස. මේ කයේ තිබෙනවා ලොම්. දැන් මෙන්න බලන්නේ. එකද නෙමෙයි. ඊට පස්සේ මම බලනවා මේ කයේ තිබෙනවා නියපොතු. මේ කයේ තිබෙනවා දත්. මේ කයේ තිබෙනවා සම. මේ කයේ තිබෙනවා මස්. මේ කයේ තිබෙනවා නහර වැල්. මේ කයේ තිබෙනවා ඇට. මේ කයේ තිබෙනවා ඇට මිදුළු. මේ කයේ තිබෙනවා වකුගඩු. මේ කයේ තිබෙනවා හදවත. මේ කයේ තිබෙනවා දලබුව. මේ කයේ තිබෙනවා පෙනහළු. මේ කයේ තිබෙනවා අක්මාව. මේ කයේ තිබෙනවා කුඩා බඩවැල. මේ කයේ තිබෙනවා මහ බඩවැල. මේ කයේ තිබෙනවා අසූචි. ඔන්න ඔය විදිහට තමන්ගේ ශරීරේ කොටස් බලනවා. ඒ වගේම තවත් බලනවා කොටස්. ඒ තමයි මේ කයේ තිබෙනවා පිත. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා සෙම. මේ ශරීරයේ හටගන්නවා හැරව. මේ ශරීරයේ තියෙනවා ලේ. මේ ශරීරයේ තියෙනවා දහඩිය. මේ ශරීරයේ ඇතිවන මේ දහඩියත් එක්කම ගලන ගතියක් තියෙන තෙල් ගතියක්. ඒකට කියන්නේ තෙල් මන්ද. මේ කයේ තිබෙනවා කඳුළු. මේ කයේ තිබෙනවා බුරුම තෙල්. ඒ වගේම මේ කයේ තිබෙනවා කෙල. ඒ වගේම මේ කයේ තිබෙනවා සොතු. ඒ වගේම මේ කයේ තිබෙනවා සඳ මිදුළු. මේ කයේ තිබෙනවා මූත්‍රා. මේවා සම්පූර්ණයෙන්ම වෙන් කර කර වෙන් කර කර බලනවා. බලන්න මොන විදිහටද? අර දෙපැත්තේ